ආයුබෝවන් කියලා පිළිගන්නවා රිද්මා පෙළපෙටිය මගේ YouTube channel එකට. අනාදත් අපි යනවා ලස්සනම ලස්සන තැනකට. ඉතින් මේ සිංගප්පූවල ඔයාලා කවුරුත් ආස වෙන තැනක් තමයි අද අපි ඔයාලව එක් කරන් යන්නේ. ඉතින් මේ යන තැන ගැන කිව්වොත් එහෙම එතන ලස්සන මල් තියෙනවා, ලස්සන දියඇලි තියෙනවා, එවැගේම අපි අපේ ලංකාවට ආවෙනික නැති අපි දැකලා නැති ලස්සන ගස් වර්ග, පැල වර්ග, මේ හැම දෙයක්ම තියෙන සිංගප්පූවල හරිම විශේෂිත ලස්සන තැනකට තමයි අද ඔයාලව එක් කරගෙන යන්නේ. ඉතින් අපි නැවතලා ඉන්නේ ඔචට් හොටල් එකේ. මේ වටපිටාවත් ටිකක් ඔයාලට එකතු කරන්න. ඉතින් මෙතනත් හරිම ලස්සන තැනක්. ඇත්තටම මේ දැන් අපිට යනකොට එහෙම ගන්න ගිෆ්ට්ස් එහෙමත් මෙන්න මෙතනින් ගන්න පුළුවන්. ලස්සන ලස්සන දේවල් ටිකක් තියෙනවා. මම ඔයාලට ඒ ටිකත් පෙන්නන්නම් මෙන්න මේ විදිහට. හොටෙල් එකෙන් එළියට එනකොටම මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ඔයාලට මේ පේන මල් ඕකිඩ් හරිම ලස්සනයි. මේවා ඔක්කොම ෆ්‍රෙෂ් ෆ්ලවර්ස්. ඉතින් ආර්ටිෆිෂල් ෆ්ලවර්ස් නම් මම මොනවත් දැකලා නැහැ. යාලා අලංකාරය සඳහා එකතු කරන් තියෙන්නේම මේ වගේ ඇත්ත මල්. ඉතින් සිංගප්පූවල මම කියපු හැම තැනකම වගේම දැක්කේ ඕකිඩ්. ඒ ඕකිඩුත් අර ආර්ටිෆිෂල් ෆ්ලවර්ස් නෙවෙයි, ඇත්තටම ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් තමයි ඔවුන් යොදාගෙන තිබුණේ. ඉතින් දැන් අපි මෙහෙම හොටෙල් එකෙන් එළියට ඇවිල්ලා ටැක්සි එකක් ගන්නත් ඕනේ. ඊට කලින් මොනහරි කෑමක් කනවා කියලා හිතුවා. යම් බලන්න අපි මොනවද කන්න තියෙන්නේ කියලා. දැන් වෙලාව දවල් එක මාර විතර. අපි යන තැනට අපිට දෙකට වගේ ගියාම හොඳටම ඇති. මොකද උදේම ගිහිලා තේරුමක් නෑ එතන. එතන අපිට බලන්න තියෙන ලස්සන රාත්‍රී කාලයේත් බලන්න දේවල් ටිකක් තියෙනවා. ඒ නිසා අපි හිතා දවල් දෙකට වගේ යනවා කියලා. මෙහි හරියට ඒ අය ගෙම්බු කනවා. ඉතින් ගෙම්බි නූඩල්ස්, ගෙම්බි සුප් එහෙම මේ වගේ කන්න තියෙනවා. ඉතින් අපි ඉක්මනට එතනින් ආවා. අපි හිතුවා රැප් එකක් ගන්න ඕනේ කියලා. දැන් මෙන්න මෙතනට ඇවිල්ලා අපි බලනවා මොනවද කන්න තියෙන්නේ කියලා. ඉතින් මෙතන ටිකක් කතා කර කර ඉන්නකොට කිව්වා ලංකාවේ දෙන්නෙකුත් මෙතන වැඩ කරලා තියෙනවා කියලා. ඒ දෙන්නගේ නම් කිව්වා මතක නම් නැහැ අපිට දැන්. ඉතින් ඔන්න අපි රැප් එක ගත්තා. හරිම රසයි. ඔයාලත් ආවොත් මේ පැත්තට ඕචර්ඩ් සිටි එකේ ටිකක් රවුමක් දාන කෙනෙක් නම් මෙතනින් රැප් එකක් ට්‍රයි කරලා බලන්න. දැන් මෙතන මිලත් සඳහන් කරලා තිබුණා සාමාන්‍ය රැප් එකක් රුපියල් ලංකා මුදල් රුපියල් 3000කට වගේ වෙනවා. ඉතින් රැප් එක හරිම රසයි. ඒ වගේම මේ වගේ ඕන තරම් ඇවිදගෙන යනකොට එක එක කෑම වර්ග තියෙනවා. සමහරක් ඒවා අපේ රසට හරියන්නේ නැහැ. ඉතින් එකයි මම නම් මේ රැප් එකක් ගන්න හේතු වුණේ. සමහරක් කියලාගේ නූඩල්ස් එහෙම තියෙනවා මට ටිකක් රස නම් එච්චරම සෙට් නැහැ. ඉතින් ඔන්න අපි බලන්න යන තැනට යන්න දැන් ටැක්සිකුත් ගත්තා. ඉතින් මං සිංගප්පූවල වටපිටාවත් ඔයාලත් එක්ක මේ විදිහට එකතු කරගන්න. ඔන්න අද අපි ආවේ ගාන්ස් බයි ද වේ. ඉතින් සිංගප්පූවලට කෙනෙක් එනවා නම් කවදාවත් නොබල යන තැනක් නෙවෙයි මේ තැන. ඉතින් අනිවාර්යයෙන්ම මෙතනට යනවා. ඉතින් මේ තියෙන ලස්සන බලන්න අපි හැමෝම ආස. ඉතින් අපිත් ලංකාවෙන් තමයි ප්ලෑන් කරා මෙතනට එනවා කියලා. ඉතින් ඔයාලත් මෙතනට එනවා නම් බොහෝ දුරට තවත් දෙකට වගේ එන්න. මොකද මෙතන ඇතුලේ තියෙන ගාන්ස් ටික බලලා ඔයාලට එළියට එනකොට රෑ තියෙනවා ලස්සන
එතන මේ ලයිට්ස් දාලා මේ සුපර් ට්‍රීස් බලන්න පුළුවන්. එතන ෂෝ එකක් තියෙනවා. ඒ ටිකත් බලාගෙනම යන්න ඕනේ නිසා ඔයාලා සමනෙන් දවල් දෙකට වගේ ආවහම අර ටයිම් එක ඔයාලට බලාගෙනත් යන්න පුළුවන්. ඉතින් උදේවරු වෙනකොයි හැරි ඇවිත්ලා නැත්නම් ෂොපින් කරලා මේ වෙලාවට වගේ ආවොත් හොඳයි. ඉතින් මාත් අන්න ඒ නිසා ඒ වෙලාවට තමයි මෙතනට ආවේ. ඉතින් ඔයාලට අද මෙතන තියෙන ලස්සන අපිට පුළුවන් තරමින් හෝ එකතු කරන්න. මොකද අපිත් බලන ගමන් තමයි මේ වීඩියෝස් එකතු කරන්නේ. ඉතින් සමරකලාට වීඩියෝ කරද්දි පොඩි මහන්සියක් තියෙනවා. අපි ආපු ගමන්ම මෙතනින් අයිස්ක්‍රීම් එකක් ගත්තා. මේක හදලා තියෙන්නේ මෙලන් වලින්. ඉතින් ඒ රසත් හරිම වෙනස්. ඉතින් අපිට මං හිතන්නේ මේ සිංගප්පූර මෙලන් වලින් හදන අයිස්ක්‍රීම් ටිකක් වැඩිපුර තියෙනවා. මොකද ඔයාලට මතක ඇත්තිනේ අපි යුනිවර්සල් ස්ටුඩියෝ එකේදී ගත්ත අයිස්ක්‍රීම් එකේ රසත් මෙලන් වලට සමානයි. ඊට පස්සේ මුලින්ම කරන්න තියෙන්නේ ටිකට්ස් ගන්න එක. ඔයාලට පුළුවන් ලංකාවේ ඉඳන්ම ටිකට්ස් වෙන් කරගන්න ඔයාලා සඳහා. එහෙම නැත්නම් මෙතනින් ඇවිල්ලා ගන්නත් පුළුවන්. ඉතින් ලොකු කියුව එකක් නැහැ. මොකද මේ හැම දෙයක්ම මම වීක් ඩේ එකක යන්න ප්ලෑන් කරපු හින්දා ලොකු කියුව එකක් තිබුණා. ඉතින් ඔයාලා වීකෙන්ඩ්ස් යනවා නම් කියුව එකක් තියෙන්න පුළුවන් කොහොමත්. ඉතින් මේ වගේ තැන්වලට ගොඩාක් අය එනවනේ. ඒ නිසා හොඳම දේ තමයි සතියේ දවසක යන එක. ඉතින් ටිකට්ස් වල ගණන් ඔයාලට පුළුවන් ඔන්ලයින් ගිහිල්ලා ගාන්ස් බයි ද බේ කියලා සර්ච් කරලා ටිකට්ස් වල ගණන් දැනගන්න. පිස්සුව මල් පිස්සුව මල් පිස්සුව හොඳේ අපි දෙකල් සහරක් කියලා තියෙනවා. අර පැල එහෙමනේ. ඉතින් මෙතෙන්ට ආවම බල් වලට ආසයි නම් බීරගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් පුතුම ලස්සනක් එක එක මල් වර්ග තියෙනවා. සාමාන්‍යයෙන් විවිධ රටවල් වලට ආවේනික වෙච්ච මල් වර්ගත් මෙතන ඔයාලට ආවොත් දැක බලා ගන්න පුළුවන්. ඉතින් එන්න කලින් ඔයාලට අදහසක් ගන්න. මෙතන මම මේ විදිහට වීඩියෝ එකකින් එකතු කරගන්නම්. මොනව හරි ඔයාලට දෙයක් තව දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් තියන්න, මම ඔයාලට පිළිතුරු ලබා දෙන්න. ඉතින් මේ බලන්න තාස්පතිය මල් තියෙනවා. ගොන අපේ ගෙදර තියෙනවා. ඔස්සේ මේ වර්ග අපේ ලංකාවේ හැදෙනේම. ඇසික් නෝමාඩ්. මේ හරි සෝප්තනේ. මේ සෝප් යා මල් කඩන්නේ කවුද? සොෆ්ට්නේ. ආ. ඉතිස් කියලා. ඔකේ ආයි කෝ. මම දිස්සි යූටියුබර්ස් අත් එක්කදී අපි බෑග් උසයන්න ඕනේ. Thank you.
Visitors, please be reminded that eating and drinking is not allowed in our conservatories. Kindly also do not touch our plants and flowers. We thank you for your cooperation and understanding. සරෙන් සරේ නිවේදනයක් කියලා ලබා දෙනවා මේ තියෙන මල් එහෙම අල්ලන්න කරන්න එපා අල්ලන්න කඩන්න එපා කියලා මොකද මේ පොඩි අය එනවා සමරක් ඇත්තටම මල් දැක්ක ගමන් මල් කඩන අය ඉන්නවා මල් වලට ආසා වැඩි කමට මල් මිදිකන අය ඉන්න පුළුවන් ඉතින් අන්න ඒ වගේ අය ගුටාරියක් කියන්නේ ලෝකෙ වටෙන් එනවනේ ඉතින් එක එක අය එක එක විදිහට ඉතින් ඇත්තටම වුණත් අපිට උනත් ලස්සර මලක් දැක්ක කහම සමරක්කාට කැඩුවේ නැති වුණත් ඒ මල අල්ලලා බලන්න හරි ආසාවක් හිතෙනවනේ. ඉතින් ඒ වගේ දේවල් කරන්න එපා කියලා තමයි කියන්නේ. මොකද එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි කොටාරියක් අය ඒ වගේ මල් අල්ලන්න කරන්න ගියොත් ඒ මල් කැඩිලා තැලිලා යනවා. එතකොට තව කෙනෙක්ට ඒ ලස්සන බලා ගන්න වෙන්නේ නැති නිසා තමයි එයාලා ඒවා අල්ලන්න එපා කියන්නේ. ඉතින් අපිත් පුළුවන් තරම් ඒ මල් ළඟින් බලලා එන එක තමයි සුදුසුම. අපි ටිකට් සරන් ආවේ උඩම කොටසින් ඉතින් මෙතන මේ ඩෝම් එකේ ටික 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 පහළට යන තමයි මේ ගාන්ස් හදලා තියෙන්නේ. ඒ වගේම එක එක රටවල් වලට ආපෙනික මල් ගස් වැල් සෙක්ෂන් කරලා වෙන වෙනම වලට පහසුවෙන් දැක බලා ගන්න හැකියාවක් තියෙනවා. මෙන්න මේකට මට මතක ඇමරිකන් වයලට් කියලා කියනවා. අපේ අම්මනම් නුවර ඉන්නකොට අපේ ගෙදර මේකෙන් පාට පාට කොඩකින් මල් හැදුවා. දැන් ඉතින් මේ වීඩියෝ එක අම්මිත් බලනවා. එයාට මතක් වෙයි මේ හරියට ලස්සනට සමනේ නුවර දේශගුණය තමයි ගොඩාක් මේ මල් වලට හරියන්නේ. මං කොළඹ හදන්න එකපාරක් ට්‍රයි කරලා තියෙනවා. හැබැයි හදාගන්න ටිකක් අමාරුයි. ඉතින් මේ මල් වලට හරියන්නේම මේ ටිකක් සීතල පොඩ්ඩක් අවුව තියෙන දේශගුණය. Me roses? Oh, roses. සිංගප්පූරුවලට ආවට පස්සේ ඔයාලට තේරෙයි සිංගප්පූර් කියන්නේ පොඩි ඉඩකඩක් තියෙන රටක්. ඉතින් ඒ රට එයාලා හරියට ක්‍රමානුකූලව සකස් කරගෙන තියෙනවා. ඉතින් අවශ්‍ය හැම දෙයක්ම පොඩි පොඩියට හෝ ලස්සනට ඒ දේවල් හදාගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ගාන්ස් තියෙනවා විවිධ විවිධ තේමා යටතේ ඔවුන් ඔවුන්ගේ රට ලෝකෙට අරගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් අපේ පුංචි රට අපිට ලස්සන හරිම පෞරාණික ඉතිහාසයක් තියෙන රටක්නේ ශ්‍රී ලංකාව කියන්නේ. ඉතින් නටබුන් ඒ වගේම සීගිරියට ගියොත් මේ දේවල් අද්විතීය නිර්මාණ. ඉතින් ෆොරිනර්ස්ලාට හිතාගන්නත් බෑ. ඉතින් අතටත් ඒක පුදුමයක් කොයි විදිහට සීගිරිය සකස් කරලා තියෙන්නේ හිතාගන්නවත් බෑනේ. ඉතින් ඒ වගේ අපේ සොළොස්මස්ථාන අත්මස්ථාන මේ දේවල් දකිනකොට මේ හැම දෙයක්ම තාක්ෂණීය නොදියුණු කාලෙක කොයි විදිහටද හැදුවේ කියලා ඇත්තටම අපිටත් අදටත් රහසක්නේ. ඉතින් ඒ වගේ රටක් අපේ ශ්‍රී ලංකාව වගේ පින් බිමක් කොයි තරම්නම් රට
අපිට පුළුවන් විදේශිකයන්ගේ ආකර්ෂණේ දිනා ගන්න අපේ රට තව ලස්සන කරගන්න මේ වගේ ගාර්ඩන්ස් අපේ රටේ හදනවා කියන එක හරිම සුළු දෙයක්. මොකද නුවරට ගිහම අපේ තියෙන දේශගුණේ ඊට පස්සේ එතනින් ටිකක් ගිහම නුවරේ එළිය ඉතින් රෝසමල් ලං කොයි තරම් සාමාන්‍යයෙන් හග්ගලට ගිහම දැන් රෝසමල් එහෙම නෑ නේද? කොයි තරම් ලස්සනට රෝසමල් තියන්න පුළුවන්ද, රෝසමල් වගා කරන්න පුළුවන්ද? ඉතින් ඒ වගේ ආකර්ෂණේ දිනා ගන්න පුළුවන් දියැලිහිම අපි මේ රටේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙයාලා විසින් හදන මෑන් මේඩ් දියැලි තියෙන්නේ. අපි කොයි තරම් ලස්සන ස්වභාවික දියැලි කඳු ගැට කඳු වැටි මේ දේවල් තියෙන ලස්සන රටක් දෙදෙන් සිංගප්පූර ඔයාලා දන්නවා ඩොලර් එක සාමාන්‍යයෙන් 240ක් 238ක් ඔන්නෝ වගේ වෙනවා. ඉතින් ඒ වගේ මොදලකට අපේ රට මීට වැඩිය ලොකුයි. මං කියපු ඒ වගේ වටිනාකම් රාශියක් තියෙන රටක් අපේ රටයි. දිනු කරගන්න බැරි මේ දේවල් මීට වැඩිය දහස් ගුණයකින් අපේ රටේ නිර්මාණය කරන්න හැකියාවක් තියෙන. ඒ වගේම අපේ රට ඉතාමත් ඉක්මනින් අපේ රටේ මේ තියෙන සම්පත් මේ දේවල් වලින් ප්‍රයෝජනය අරගෙන අපේ රට දියුණු වෙන්න වේවා කියලා ඇත්තටම ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම වෙන රටකට යනකොට හදවතින් ගොඩාක් වෙලාවට අපි දුක් වෙනවා අපේ රට මතක් වෙනකොට. එක්කනේ වීඩියෝස් එහෙම ගන්න කවුද කියලා දැන් රාහුල් පුතා ටික ටික ලොකු වෙනවනේ. ඉතින් එයාත් ආසයි අම්මගේ අප්පච්චිගේ ෆොටෝ එකක් කරන් දෙන්න, වීඩියෝ ක්ලිප් එකක් කරන් දෙන්න. ඉතින් අපි තුන්දෙනා යනකොට දැන් තව කාගෙන්වත් උදව් ඕන වෙන්නේ නැහැ. මොකද අපි දෙන්නගේ ෆොටෝස් එහෙම ගන්නම් දැන් රාහුල් පුතත් ඉන්නෝනේ. මේ වීඩියෝස් වලට පේනටත් වඩා හැබැයි ගොඩාරියක් ලස්සනයි. ඉතින් ඔයත් අනිවාර්යයෙන්ම සිංගප්පූර් එන්න බලන් ඉන්න කෙනෙක් නම් අමතක නොකර මෙතෙන්ට එන්න. මොකද ඔයා මෙතෙන්ට ආවා කියලා පාඩුවක් නෑ. ඔයාගේ මතක පොතට ලස්සන මතකයක් එකතු කරගන්න පුළුවන්. විශේෂයෙන්ම මම වගේ මල් වලට සුබදහමට ආස කෙනෙක් නම් ඔයාට මෙතන හරිම වටින තැනක්. ඒ වගේමයි සාමාන්‍යයෙන් ටිකක් වෙලාව යනවා දැනෙන්නෙම නැහැ. ඔයා මලින් මලට බලන ටිකක් වෙලා මෙතන ඉන්න කැමති කෙනෙක් නම් ඔයාට ටිකක් වෙලාව අනිවාර්යයෙන්ම යනවා.
අරදින්න ලස්සන ඊමලක්ක යාලගේ ලස්සන නෑ මේකම පුළුවන් don't touch we are good we are good together මගේ රෝස මල් වත්ත ඇතර මේ වල්ලන සුවද ගොඩක් ගාන්නකම දැන්නවාලි සුවද
අපේ ගේ ඉස්සරහා ගොඩක් අය ෆොටෝස් ගන්නවා. ෆ්ලවර් ඩෝම් එක නරඹලා ඉවර වෙලා එළියට එනකොටම මෙන්න මේ වගේ gift shop එකක් තියෙනවා. ඉතින් එතනින් ඔයාලට මෙතන බලපු මතකය හැමදාටම තියාගන්න සුවණී එකක් අරගෙන යන්නත් පුළුවන්. ඒ වගේම ඔයාගේ යාළුවෙක්ට, ඔයාගේ ළඟම හිතවතෙක්ට දෙන්න තෑග්ගක් ගන්නත් පුළුවන්. වොටර්ෆෝල් එක ළඟට ගියපු නිසා අපේ කොණ්ඩක් තිබුණා. එදන් ඉන්නේ ඇතුළොන් තෙමිලා තියෙන්නේ. උකුණු බලන පව් නේද? එයාලටත් උකුණු ඉන්න. Baba, baba.
සමහරක් අය කියනවා ක්ලවුඩ් ෆොරෙස්ට් එකට එනකොට සීතලත් නිසා ටිකක් ඇඟ වැහෙන ඇඳුමක් අඳින්න කියලා. හැබැයි අපිට නම් ඒක ඇත්තට ගානක් දැනුන්නේ නැහැ. සීතල වැඩිකමක් අපිට දැනුන්නේ නැහැ. ඉතින් සමහරක් වෙලාවට එළිය වෙද එකත් බලපානු ඇති. වහින දවස්වල වගේ ඔයාලා ක්ලවුඩ් ෆොරෙස්ට් එකට එනවා නම් ඇතුලේ සීතල ගතිය ටිකක් වැඩියෙන් දැනෙනවා ඇති. හැබැයි අපි මේ ආපු දවස්වල වැස්ස නැහැ. ඒකත් එක්ක අපිට නම් එක ගානක් වුණේ නැහැ. ඉතින් සිංගප්පූරුවලට ඔයාලා එනවා නම් කොඩේකුත් ළඟ තියාගන්න අමතක කරන්න එපා. මොකද මේ හිටපු ගමන් වහිනවා. ඒ වගේමයි අවුවක් ටිකක් තියෙනවා. ඔය ටිකක් ඇවිදගෙන යනවා නම් අනිවාර්යයෙන්ම හැට් එකක්, ඒ වගේම කුඩයක් ළඟ තියාගන්න. ටිකක් විතර දවල් වරුවට චුට්ටක් ඇවිදිනවා නම් චුට්ටක් විතර අවුව නිසා අමාරුවක් දැනේවි. ඒ නිසා මම නම් ඇත්තටම ලංකාවෙම කුඩත් අරගෙන තමයි ආවේ. පුතාගේ හැට් එක, අපේ කුඩ ඔක්කොම ටික මම ලෑස්ති කරගෙන තමයි මේ ගමන ආවේ. Thank you.
ලොකු ඊලන්දාරියෙක් වැඩන් යනවා පේනවනේ. මේ දවස් ටිකේම අපි කොටාකරයක් විතර ඇවිද්දා. ඉතින් අද දවසෙත් ගොඩාක් ඇවිද්දා. රාහුල් පුතාගෙන චූටි කකුල් විතරම ඇති. ඒ නිසාම මම වඩාගත්ත. මොකද සාමාන්‍යයෙන් රාහුල් පුතාව වඩාගන්නේ රුෂාන් අයියා. ඉතින් මම වඩාගන්න හරිම අඩු. එයා ගොඩක් ආසයි මම වඩා ගන්නවා නම්. ඉතින් බෑග්ස් ටික ඔක්කොම දැන් මේ වෙලාවේ තියෙන්නේ රුෂාන් අයියා ගාව. දැන් මම බබා ගත්තා. මේ ඉතින් මතක් කරන්න ඕනේ, ඔයාලා මේ වගේ ගමනක් එනකොට ඔයාලට ඇවිදින්න පුළුවන් සුදුසු සපත්තු සෙරප්පු පාවිච්චි කරන්න. නැත්තම් ගොඩාරියක් කොන්දට කකුල් වලට එහෙම ඒක රිදෙන්න ගන්නවා. ඉතින් එතකොට ඔයාලට බලන්න තියෙන තැන්වත් කොහෙටවත් යන්න අපහසු වෙයි. ඒ නිසා ඉතින් අපි ගැනත් සැලකිලිමත් විය යුතුයි.
දැන් මේ දෙනකොට නම් අපි පැය ගාණක් වෙනවා ඇවිල්ලා. දැන් අපි කොහොමත් දවල් දෙකට විතර මෙතනට ආවේ. දැන් වෙලාව හවස 6:00 මාර විතර. අපිට හොඳටම බඩගිනි, මොකද අපි පැය ගාණක් ඇවිතලා නිසා. ඉතින් මෙතනම මැක්ඩොනල් එක තිබුණා. අපි මැක්ඩොනල් එකෙන් චිකනොයි ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් විත් ගත්තා. ඉතින් මේ ටිකත් කාලා අපි තව මොන මොන හරි කන්න බොන තියෙන ටිකක් කාලා චුට්ටක් ඉඳන් ඉන්නවා. ටිකක් රෑ වෙනකන් 7:38 වගේ වෙනකොට අපිට ෂෝ එකත් බල්ලම යන්න පුළුවන්. මොකද ආයේ හොටෙල් එකට ගිහිල්ලා ආයේ මෙතනට එන එක තේරුමක් නැහැ. ඒ කාලේ පොඩි වෙලාවක් ඉඳලා අපි හිතුවා බලන් ඉන්න. ඊට පස්සේ ගත්තා මාචා එකක්. රොෂාන නම් මාචා වලට එච්චර ආස නැහැ. මමත් ලොකු ආසාවක් නැහැ, නිකන් තිබහක් වගේ ආපු නිසා මම හිතුවා මාචා එකක් ගන්න කියලා. මන් නම් ඉතින් ටිකක් විතර කැමති, ලොකු කැමැත්තක් නැහැ. ආස නැහැ කියලා කිව්වට ඔන්න ටිකකින් තවත් එකක් අරගෙන ඔන්න එක්කෙනෙක් බොනවා පේනවනේ. මේ ඔයාලට මෙතනට පේන්නේ මරීනා බේ සෑන්ඩ්ස් හොටෙල් එක. ඉතින් මේක සිංගප්පූරල හරිම ෆේමස් හොටෙල් එකක්. දැන් මේ පේන ට්‍රී එක මෙහෙම තිබුණාට කලවර වැටිගෙන එනකොට ටික ටික මේකේ කලර් එක වෙනස් වෙනවා. උඹ බලන්න, ඒ කියන්නේ කල ලයිට් එකක් එනවා. අපි තුන්දෙනා එතරම් ට්‍රී එක ළඟ තියෙන මෙන්න මේ වගේ ඡායකක ඉඳගෙන කල්පනා කර කර කතා කර කර හිටියා. ඉතින් පේනවනේ අප්පච්චි පුතයි දෙන්නම ඔඩොක්කේ ඔළුව තියාගෙන ඉන්නවා. දැන් අපි මේ ටිකත් බලාගෙන යන්නේ බලාපොරොත්තුෙන් ඉන්නේ. ඔන්න දැන් අපි බලන්න යන්නේ සුපර් ට්‍රී ලයිට් ෂෝ එක. ඉතින් දැන් අපි හිටපු තැනින් ටිකක් යන්න ඕනේ. අපි ඇවිදගෙන යනවා එතෙන්ට. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ, තව ටිකකින් පටන් ගන්නවා.
ඉතින් අපි චුට්ටිතක් විතර ඇතින් තමයි මේ බලන්නේ. එතනම ළඟට යන්න පුළුවන්. ඒ වෙනකොටත් අර හවස වරුවේ ඉඳන් බලපු ඔක්කොම සෙනග එතන ඉන්නවා. ඉතින් ඒකත් එක්ක අපි හිතුව ටිකක් තදබදයක් වෙයි කියලා චුටි බබෙකුත් එක්ක යන්න නිසා ඉතින් අපි හරියට මේ ට්‍රීස් යටටම ගියේ නැහැ. මෙන්න මේ වගේ චුට්ටිතක් ඇතින් තමයි බැලුවේ. හරිම ලස්සනයි. ඉතින් ඔයාලත් ගියොත් අනිවාර්යෙන්ම 7:38 මට මතක විදියට 8:30 වගේ වුණා. 8:30 වගේ විතර වෙනකන් ඉඳලා බලලා යන්න ඉතින් මෙතනටම ආවොත්. ඉතින් ගිහින් එන්නම් තවත් දවසක අලුත් vlog එකක් අරන් එන්නම්. මේ Singapore vlogs ගොඩක් අරන් එන්න තියෙනවා තව. ඉතින් අපිත් එක්ක ආදරෙන් ඇදලා ඉන්න ඔයාලා හැමෝටම ස්තුතියි. ගිහින් එන්නම් සතුටින් පරිස්සමින් ඉන්න.